සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මුලින්ම සිරස්තල තුර්කී ෆෙටෝ ත්‍රස්තයන් ලංකාවේ සිටි බව පාස්කු කොමිසමේදී හෙළිවේ නාගරික සංවර්ධනයේ බලතල පළාත් පාලන ආයතනවලට දක්ෂින අධිවේගයේ පාලටුව බරවකුමක කොටස හෙට ජන අයිතියට අනාගත නායකයන් තෝරන ඡන්දය ඇරඹේ ජිනියට ප්‍රබල භූකම්පනයක් ශ්‍රී ලංකා කොදෙව් පළමු එක් දින ගැටුම SSC පිටියේදී මුලින්ම දේශීය පුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් බැඳපු දාගෙන ආශිර්වාද ලබා ගත්තා දළදා මාලිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් බැඳපු දාගත්තා ඉන් අනතුරුව මල්ලතුමහා විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමලධම්ම ස්වාමීන් වහන්සේද බැහැදුතු අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරගාකොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කළා සමාරෝ ලුණු අංගගෙන ඉන්නවා ගබඩාවල ඉතින් අපි දැන් ඊගෙන වෙල බලලා මම ඉන්දියාවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුමාන දෙකකින් ලොකු අස්වැන්නක් ලැබෙනවා අපි බලාපොරොත්තු වෙනවා එයා ඉන්දියාවත් එක්ක කතා කරලා විශේෂ ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා 100ට තිබිච්ච එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක් ඉතින් මේකේ තියෙන කුමන්ත්‍රණයක් තියෙනවා උත් අපි මේකට විසඳුමක් දෙනවා නාගරික සංවර්ධන අධිකාරිය සතු බලය පළාත් පාලන ආයතනවලට පැවැරීමට අවශ්‍ය නෛතික කටයුතු සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපේ මේ ගම් නියම් ගම්වල ඉන්න තරුණ තරුණියන්ට හැමදෙනාට අවස්ථාවල් සලසා දීමට සැලසුමක් ඇති වැඩපිළිවෙලක අපේ රජයේ ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය පාසල් හැර යන හැම දෙනාටම ලබා දීම රජයේ සැලසුම් කළා තිබෙනවා මේ වසර අවසන් වීමට පෙර පටන් ගන්න. පළාත් පාලන ආයතන වලට අග්‍රාමාත්‍යතුමා යටතේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරියේ බලය පවැරීම සඳහා පළාත් පාලනයේ බලය වැඩි කිරීම සඳහා අගමැතිතුමා තීරණය කළා තිබෙනවා කියලා මම පළාත් පාලන ක්ෂේත්‍රයේ තිබෙන. ඒ නිසා පළාත් පාලනයට අලුත් බලතල රාශියක් ආ පණ තීරණ හා දියුණුව සංවර්ධනයේ හොල්කාරීත්වය දක්වන්න ලැබෙන අවස්ථාවකට ඒ කෙටුම්පත් සැකසීමින් පවතිනවා. COVID-19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දින 4ක් ඇතුළත වෛරසය ආසාදනය වූවන් 6 ගුණයකින් වැඩි වී ඇති බවයි දකුණු කොරියා බලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර අද දිනේ වන විට චීනයේ නව කොරෝනා ආසාදිතින් ගණන අනෙක් දිනයන් වලට වඩා පහළ අගයක් ගන්නා බවද චීන මාධ්‍ය වාර්තා කළා. ගෙවී ගිය පැය 24ක කාලය තුල දකුණු කොරියාවේ COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතින් 142 දෙනෙකු වාර්තා වීමත් සමග එරට වෛරසය ආසාදනය වූවන්ගේ ගණන 346 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු කොරියාවේ තේගු නගරයෙන් මෙම නව ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වෙනවා. දකුණු කොරියාවේ මෙම වෛරසය හේතුවෙන් මරණ දෙකක් මේවන විට වාර්තා වී තිබෙනවා. එරට විශාලතම නගර අතරින් එකක් වන තේගු නගරයේ නගරාධිපතිවරයා ජනතාවට නිවෙස් වලට වී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවන විට ලෝපුරා COVID-19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2360කට ආසන්නයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයේ වුහාන් නගරයෙන්. ලෝපුරා වෛරසය ආසාදනය වූ 77767ක් මෙවන විට වාර්තා වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ 20833 දෙනෙකු මෙවන විට සුවය ලබා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉරානයේ ප්‍රමුඛ රටවල් කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතින් හඳුනා ගැනීමත් සමග එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඉරානයේ තුල තවත් ආසාදිතින් දෙදෙනෙකු මිය යාමත් සමග ඉරානයේ කොවිඩ් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ ඉරානයේ තුල මෙම වෛරසය ව්‍යාප්ත වීමට චීනය හෝ විරත් රටවල සම්බන්ධතාවක් නොමැති බවයි. මේ අතර ඉතාලියේද COVID-19 වෛරසය ආසාදිනිය 1017 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර වුහාන් නගරයේ වෙත ගිය තම හිමිකරු පැමිණෙනතුරු මග පලාගෙන සිටින සුනකයෙකු පිළිබඳ සංවේදී සිදුවීමක්ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. Thank you.
එමෙන්ම තම පුහුණුවීම් නවතා දමා තිබූ චීන බැලේ නර්තන කණ්ඩායමක් පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කර තිබෙන අයුරු දක්වන වීඩියෝවක් ද නිකුත් වී තිබෙනවා. ෆේටෝ ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයන් 50 දෙනෙකුගේ නම් සහිත ලේඛනයක් තුර්කී රජය විසින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙත ලබා දී ඇති බවත් ඒ පාස්කු ප්‍රහාරය සිදුවීමට වසර 3කට පෙර බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. කොමිසම වෙත සාක්ෂි ලබා දීම සඳහා ඊයේ දිනේ පෙනී සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන මහත්මියයි. සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ අධිනීතීඥවරිය කොමිසමට දන්වා සිටියේ විදේශ කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් 2019 අප්‍රේල් 30 වන දින සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා පළවීම හේතුවෙන් ඒ පිළිබඳව විමසීම සඳහා මෙම සාක්ෂිකාරිය කොමිසම වෙත කැඳ වූ බවයි. එම සිද්ධියට අදාළ ලිපිය 2016 වසරේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු බවත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වූයේ 2019 වසරේදී බවත් කොමිසම හමුවේ අනාවරණය වුණා. ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කර සිටියේ ඉහත කී මාධ්‍ය වාර්තාවල පළ වූ ෆේටෝ සංවිධානයේ පුද්ගලින් 50 දෙනා සම්බන්ධයෙන් තුර්කිය ශ්‍රී ලංකා තානාපති විසින් එවන ලද ලිපිය සහ අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට විශේෂ බහර රාජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසන්ත සේනානායක මහතා විසින් මාධ්‍යයට අදහස් පළ කර ඇති බවයි. ඒ අනුව විදේශ මාධ්‍ය තුල පළ වූ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඒ පිළිබඳව දැඩි කතාබහක් ඇති වූ බවද ඇය කොමිසමට සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ අදාළ ලිපිය සම්බන්ධව 2019 මැයි 3 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුවත් කළද ඊට පිළිතුරු ලිපියක් ලැබී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් පසු විපරමක් නොකළේ ඇයිදයි කොමිසම සාක්ෂිකාරියගෙන් විමසා සිටියා. පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසු විපරමක් සිදු නොකළ බවයි. යලි එවන්නක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙසත් තමන් කළ දැනුවත් කිරීමේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් නොලැබීම පිළිබඳවද පසු විපරමක් සිදු කරන ලෙසත් කොමිසමේ විනිසුරු මඩුල සාක්ෂිකාරියට උපදෙස් ලබා දුන්නා. හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිදු කළේම ප්‍රකාශයෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශයේ තිබූ අදාළ ලිපි ගොනුව ඊට අදාළ අංශය වන ප්‍රතිත්‍රස්ත අංශය වෙත යොමු කර ඇති බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ කියා සිටියා. එම ලිපිය මගින් දන්වා ඇති පරිදි තුර්කියේ සිටි ෆේටෝ සංවිධානයට අයත් පිරිස ලංකාවට පැමිණීමත් සමග මෙරටට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් ඔවුන් පිළිබඳ විමර්ශනය කරන ලෙසත් තුර්කි රජය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා සිටියා. පාස්කු ප්‍රහාරයෙන් පසුව විදේශ රටවල ත්‍රස්ත ක්‍රියා සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලින් දස දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය කොමිසම හමුවේ කියා සිටියා. තුර්කි රජයේ එවන ලද පිටු 121කින් සමන්විත මෙම රහසිගත ලේඛනය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක බලධාරීන් වන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානීන් දැනුවත් කර ඇති බව කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය කොමිසම හමුවේ සඳහන් කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පාලටුව සිට බරවකුඹර දක්වා කොටස හෙට ජනතා අයිතියට පැවරෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව සිට බරවකුඹර දක්වා කොටස හෙට ජනතා අයිතියට පත් කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාලටුව පිවිසුම අසලදී ඒ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අධිවේගී මාර්ගයේ මෙම කොටස විවෘත වීමත් සමග ජනතාවට පහසුකම් රැසක් සපිරෙනවා. එහිදී කිරීම සඳහා රජයේ වැය කළ මුදල රුපියල් බිලියන 168.7ක්. මෙතර එම මාර්ගයේ තත්ත්වය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්තු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතුරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ඉතා ඉක්මනින් අපි වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එක්සත් ජාතික පක්ෂයේ මේ ඇමතිවරු කොන්ත්‍රාත් කරන්න පටන් අරන් තියෙන මේ කාලෙදි. ඒ නිසා ඔවුන් අවසන් කරන්න ඕනේ කාලය තමයි ජූනි. ජූනි වෙද්දී මේ වැඩ කටයුතු අවසන් කරන්න ඕනේ. අවසන් කරේ නැත්නම් අපි නීත්‍යානුකූලව තරා තීරණ නොබලා මේ වෙන අලාභය ඔවුන්ගෙන් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිට මේ රටේ ජනතාව බලයට පත් කරගත්තාම අපි කිව්වා වැඩ කරන රටක් බවට පරිවර්තනය කරනවා. ඒ වගේම ශීඝ්‍රගාමි සංවර්ධනයක් කියනවා කියලා. ඒ ශීඝ්‍රගාමි සංවර්ධනයේ ප්‍රතිඵල තමයි මේ ඉරිදා වෙද්දී මේ රටේ ජනතාවට බුද්ධි විඳින්න වෙන්නේ. අපි දැක්ක පහුගිය අවුරුදු 4 මාර තුල මේ අධිවේගී මාර්ගයේ ගාට තමයි ආවේ. මේකේ අධිවේගයක් තිබ්බේ නැහැ. හැබැයි පහුගිය අවුරුදු 4කට කරපු නැති වැඩ ටික කඩිනමින් ඉතාමත් ඉක්මනින් මේ පහුගිය මාස කිහිපය තුල කරන්න අපට හැකියාව ලැබුණා. මේ වෙනකොට ලහිලයි අපි සූදානම් වෙනවා අධිවේගී මාර්ගයේ මත්තල ගුවන්තුරපලත්, කටුනායක ගුවන්තුරපලත්, හම්බන්තොට වරායත්, කොළඹ වරායත් යා කරමින් මේ රටේ ඉතිහාසය වෙනස් කරමින්, ප්‍රවාහන සේවය වෙනස් කරමින්, මේ රටේ ජන ජීවිතය වෙනස් කරමින් දෙවැන්ත අධිවේගී මාර්ගය විවෘත කරන අපි සූදානම් වෙනවා.
පසුගියදා පරාජයටපත් වූ අතුරු සම්බත ගිණුම පිළිබඳ ස්ථාන කිහිපයකදී පළ වූ අදහස් දැන් යහපාලන ආණ්ඩුව කරපු වැඩවල මුදල් ගෙවීමේ වගකීමට තමයි අපි පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගෙනාවේ මේ සියලු කොන්ත්‍රාත් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කට්ටිය ගම්වල ආධාරකරුවන්ට තමයි මේවා දීලා තියෙන්නේ අපි ඒගොල්ලන්ට මුදල් දෙන්න තමයි අපි කටයුතු කරේ මේකට කැමති වුණේ නැහැ ඉතින් අපි ඒක ඉවත් කරගත්තා මේක කරොත් ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් අවාසියක් ඒ නිසා තමයි විරුද්ධ වුණේ ඒක කුහකකම තුරු සම්මත ගිනුම අපට සම්මත කරගන්නට බැරි වුණාට අපි පැහැදිලිවම දන්නවා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට තියෙන බලතල පාවිච්චි කරමින් ජනතාවට කිසිදු හානියක් සිද්ධ නොවන විදියට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබා දෙවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ගියාන්ඩුවෙන් ගත්ත බිලියන ගණන් පෝරගෙන ආපු සල්ලි කම්පැනි වලට ගෙවල නැතුව ගෙදර ගියේ බේත් ගෙන ආපු කම්පැනි වලට බේත් වලට ගත්ත සල්ලි වලට බඩු වලට සල්ලි ගෙවල නැහැ මේ වගේ වර්ග 6ක් පමණ බිලියන ගණක් රටේ ණය තිබෙන නිසා ඒ ගෙවා හමාර කිරීමට අපි යෝජනාවක් ගෙනව පාර්ලිමේන්තුවට කථානායකතුමාගේ කාමරයට කැඳවලා විශේෂ සාකච්ඡාවක් කරා පැයකට කලින් මංගල සමරවීර හිටපු මුදල් ඇමති කියනවා පරිදි කියලා හිතුවේ නෑ ආපහු කියන්නේ කවුද හිතුවේ අපි පරිදි කියලා 2020 ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය අද ආරම්භ වුණා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332ක් වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරුන් පත් කර ගැනීම සඳහායි මෙම ඡන්දයම සීම පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට මෙවර මැතිවරණය විද්‍යුත් මාධ්‍යයෙන් පැවැත්වෙනවා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යෞවන සමාජ සම්මේලනයේ සමාජිකයන්ට මෙන්ම වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට ලියාපදිංචීම සඳහා අවස්ථාව ලබා දී තිබුණා අද පස්වරු 4:30 දක්වා ඡන්දයම සීම පැවැත්වෙනවා ලක්කඩ ගුවන්විදුලියේ මාධ්‍ය දායකත්වයෙන් බොදුබල සේනා සංවිධානයේ මෙහෙවීමෙන් ජාතිය චීවර පූජාව ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑරඳුන් අභියසදී අද පැවැත්වෙනවා. පසුරු 3ට ආරම්භ වන චීවර 60,000ක් පූජා කෙරෙන මේ මහා පුණ්‍ය කර්මයට එක්වීම සඳහා මේ වන විටත් සදහැවතුන් විශාල පිරිසක් රුවන්වැලි මහා සෑරඳ පුදබිම වෙතට එක්ව සිටින බවයි එහි සිටින අප නියෝජිතයන් පවසන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ එක්සා ගිවිසුම අත්සන් කිරීමෙන් ඇමරිකා හමුදාවට ශ්‍රී ලංකා යුද භූමියක් ලෙස භාවිත කිරීමට අවස්ථාව සලසා දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති එම පෙරමුණේ දිස්ත්‍රික් සමුළුව අමතමින් දිසානායක මහතා මේ බව කියා සිටියා. රනිල් අත්සන් කරන්න පුළුවන් වෙච්ච එකම ගිවිසුම මොකද්ද? එක්සා ගිවිසුම. එක්සා ගිවිසුම තමයි බරපතලම ගිවිසුම අපේ රටේ අත්සන් කරන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඕනෑම වෙලාවක මේ කලාපය ඇතුළත යුද්ධයකදී ඇමරිකන් හමුදාවට අපේ මුහුද දෙන්නත්, අපේ ගොඩබිම දෙන්නත්, අපේ ගුවන දෙන්නත් එකඟයි. දෙක දෙකේ යන හමුදාවට ආහාර, ජලය, ඉන්ධන ලබා දෙන්න අපේ එකඟයි. තුන එන හමුදාවට වන සම්නිවේදන උපකරණ, අන්තර්ජාලය, ඒගොල්ලන්ට පණිවිඩ හුමාරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සංඛ්‍යාත ඒවා දෙන්න අපි එකඟයි. ඒ කියන්නේ මොකද්ද? ඕනෑම යුද්ධයකදී ඇමරිකන් හමුදාවට ලංකාව තමන්ගේ යුද භූමිය බවට පත් කර ගන්න පුළුවන්. රනිල් කියන ඉතාමත් හොඳ ඇමරිකන් ඒජන්ති. ඇමරිකාවෙන් කිව්වොත් එකපාරක් උඩ පහින්න කියලා රනිල් අහනවා තුන් පාරක් කමක් නැද්ද කියලා. අන්න එහෙම මේ කන් දෙකත් අල්ලගන්නද කියලා අහයි. හැබැයි මොකද උනේ? ඇමරිකන් එක්සත් ජනපදයේ සහ ඉන්දියානු වමනාවන් රනිල් වික්‍රමසිංහට ඉටු කරගන්න බැරි වුණා. රනිල් අකමැති නිසා නෙවෙයි රනිල්ට බැරි නිසා. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මේගොල්ලෝ ඔක්කොම එක හොර කල්ලියක් කියන එක මෑත කාලින දේශපාලනේ අපි ඕන වඩාත් වඩා හොඳින් පාර්ලිමේන්තුවේදී අපට තියෙන සීමිත බලතල ඇතුළේපා අපි ඔප්පු කළ පෙන්නුවා. ඒක හොඳම උදාහරණ තමයි පහුගිය දවසේ සාකච්ඡා වෙච්ච බැනුම් කර වංචා. පාර්ලිමේන්තුවේ අපි ඔප්පු කළා මහා බැංකුව මංකොල්ල කාලා රටේ ජනතාවගේ අර්ථ සාධක අරමුදල් මංකොල්ල කාලා කෝටි ගණන් ජනතාවගේ සල්ලි මංකොල්ල කන්න මේගොල්ලෝ පක්ෂ ભેදයෙන් තොරව කොහොමද කල්ලි ගහලා ඉන්නේ කියලා. පක්ෂ පාට ભેද අසහත පක්ෂ පාට ભેද අතහැර සියලු දෙනා රට වෙනුවෙන් එක්ව වැඩ කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිඟුරගොඩදී පැවති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධාන ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අලුත් ජනාධිපතිතුමා බලාපොරොත්තු වන රට හොඳ පැත්තකට ගෙනියන මේ වැඩපිළිවෙල අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒකට කවුරුත් සහයෝගය දෙන්න ඕනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වුණේ ඒ සඳහා. ඒකට දැන් අපි බෙදිලා නැහැ. අපි දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපි ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙන්නට ඕනේ. සඳහන් ආණ්ඩු දේශපාලන සංකල්පය තමයි මේ රට වඩාත් ගලපෙන්නේ.
රට යහපත් පැත්තකට ගන්න. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මහා මැතිවරණයේදී මේ රටේ පාර්ලිමේන්තුවේ බලය රජයට අරගෙන අලුත් රජයක් විදියට ඉදිරියට ඒ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්න. දැන් පුවත් කිහිපයක් ලුහුඩි. ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශකයන්ගේ දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්ුණා. ඒ ජාතික සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන්ගේ සංගමයේදී සංචාරක මාර්ගෝපදේශන සහ තිරසර සංචාරක රැකියා සඳහා දායකින් යන තේමා කරගනිමින් එය පැවැත්ුණා. නිලධාරි නැතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවීණ ලේඛකයෙකු වූ චන්ද්‍රසිරි දොඩංගොඩ අනුස්මරණ සාහිත්‍ය ප්‍රණාම උත්සවය පසුගියදා පැවැත්ුණා. ඒ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී මෙම අනුස්මරණ උත්සවයට සමගාමීව පැවැත්ුණු සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රහකයන් වෙත සම්මාන හා සාධකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා රචනා කර තිබූ කෘති දෙකක් දොරට වැඩීමටද මෙහිදී කටයුතු කෙරුණා. අල්තීනුගේ කතාවස්තුව සහ බිඳුනු පුරසඳ එම කෘති දෙකයි. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ සහ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි යන මහ තුරුන් මෙදී විශේෂ දේශන පැවැත්වුවා. ලේඛක ලේඛිකාවන් සහ විද්වතුන් කලාකරුවන් මෙන්ම මාධ්‍ය වේදී නැතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් රණාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ අභිනව බුද්ධ මන්දිරය පසුගිය දා විවෘත කෙරුණා. ඒ කඩුවර නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් රණාල මහින්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ සිට බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරහරින් වැඩම කරනු ලැබුවා. ඊට සමගාමීව ශිෂ්‍ය නායක සහ සාරධර්ම නායක නිලාංජන පැලඳවීමටද කටයුතු කෙරුණා. එමෙන්ම රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ පසුදින මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක්ද පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. විදුහල්පතිනි CNN මොහොට්ටාලලාගේ මහත්මිය සහ විද්‍යාලීය දරුදරියන් දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම පින්කමට එක් වුණා. කොළඹ හේමමාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ සහ කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා යන මහත්මාත්මීන් එක් වුණා. ශිෂ්‍යාවන්ගේ දක්ෂතා අගයමින් සම්මාන හා සහතිකපත් පිරිනැමීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. පාසල් විදුහල්පතිවරුන් සහ උපවිදුහල්පතිවරුන් අතර තරඟ කිහිපයක් පැවැත්වීමද මෙහි විශේෂත්වයක්. විදුහල්පතිනි එල්. කමණි චන්ද්‍රමාලි සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් කතරගම සිතුල්පව්ව සත්‍ය ශ්‍රී කැලේ ගණපති කෝවිලේදී විශේෂ පූජාවක් පැවැත්ුණා. ලංකාවේ ප්‍රථම වතාවට කුරුවින්දන නිල්මැණිකගේ නිර්මාණය වූ ශිවලිංගයක් වන්දනාමාන කිරීමට මෙදී බැතිමතුන්ට අවස්ථාව උදා වුණා. රැය පහනුනතුරු පැවැත්ුණු මෙම පූජාවට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පඳුර පහර දෙන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පඳුර 37ක් අවසානයේදී කඩලු 3ක් දැවි ලකුණු 177ක් ලබා සිටිනවා. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිවාසී දුණු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටිට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල ලකුණු 10ක් ලබා සිටියේදී බිඳ වැටුණා. සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 3යි. අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරාද ඇතුළත්. දෙරට අතර මේ වන විට එක්දින තරග 58ක් පවත්වා ඇති අතර ඉන් 27ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. පසුගිය වසර දෙකකට ආසන්න කාලයේදී SSC ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පවත්වා නැහැ. දෙරට අතර SSC ක්‍රීඩාංගණයේ තරග 4ක් පවත්වා ඇති අතර ඉන් තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගනිති කොදෙව්වන් එක් තරගයක් ජයගෙන තිබෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේ ලකුණු 107කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ජොහන්ස්බර්ග්හි පැවති තරගයේ පළමෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 196ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීව් ස්මිත් ලකුණු 45ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඩෙල් ස්ට්‍රේන් කඩලු 2ක් බිඳ හෙළුවා. පිළිතුරුනම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේ සිරු දිනා දැවි ලබා ගත හැකියි ලකුණු 89ක් පමණයි. ෆෆ් ටු ප්ලෙසිස් ලකුණු 24යි. නැගෙනහිර වෙරළපඩ ආදිවාසීන්ගේ ක්‍රීඩා කෞශල නැන්වීමේ අරමුණින් 306A2 කලම්බු මීඩියා සර්කල් සිංහ සමාජය සංවිධාන කළ ක්‍රිකට් තරගාවලිය සම්පූර් පාටාලිපුරම් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ආදිගම්මාන 8කට අයත් කණ්ඩායම් මෙහිදී තරග වැදුණු අතර ශ්‍රුතාව හිමි කරගත්තේ සේදනවේලී කණ්ඩායමයි. ජනක නන්ද කුමාර ජනසහන පදනමේ අනුග්‍රහයෙන් සියලු කණ්ඩායම් වලට සියලු ක්‍රීඩා උපකරණ ලබා දීමටද කටයුතු කෙරුණා. ඒ සමගින් දිවාපුවත් අවසන් වෙනවා. සුබ දවසක්. www.ipnnews.lk